සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නිදහසේ වේදිකාව අලුත් කතාබහ යන සංවිධාන එක්ව අපිට සිහිනයක් ඇත යන සංවිධානය ඊයේ දින පිහිටුවාගෙන තිබෙනවා. එහි ආරම්භක සම්මන්ත්‍රණය ඊයේ පස්වරුවේ ලක්ෂ්මන් කදිරගාමර කේන්ද්‍රයේදී පැවැත්තුණා. එම අවස්ථාවට හිටපු කතානායක කරු ජයසූරිය මහාචාර්යවරුන් විද්වතුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සමාන මතධාරීන් එක් මාර්ගයක ගමන් කරනවා නම් මං හිතන්නේ ගමන ඉක්මන් කරන්න පුළුවන්. මේ අදාළ සංකල්පය අපට සිහිනයක් ඇත. මේ සිහිනය සැබෑ වුණොත් අපේ ජනතාවට රටින් පයින්න ඕනේ හොඳින් ජීවත් වෙන්න පුළුවන්. මොකද එහෙම රටවල් ලෝකේ බොහෝ තැන්වල තියෙනවා. අපි මේ කතා කරන්නේ ලබා ගන්න පුළුවන් දෙයක් ගැන. ලංකාව ජීවත් වෙන්න සූසු රටක් බවට පත් කිරීමේදී අපේ සිහිනය ආරම්භ කරන්න වෙන්නේ වර්තමාන ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් මිදීමේ පදනම් මතයි. අපේ සිහිනය ඒකාධිපතිවාදයේ පිටු දකින සියලු ප්‍රජාවන් වෙත සාධාරණ නමින් බලී බෙදී යන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්. වෙනස්කම් තියාගෙන එක්ව වැඩ කිරීමත් වෙනස්කම් තියාගෙන සමාන්තර වැඩ කිරීමත් කියන යහපුරුද්දක් ඇති කර ගැනීමේ පළමුවෙනි අදියර හැටියට තමයි අපිට මේ හඳුන්වා දෙන්න පුළුවන්. අපේ ආණ්ඩුව මේ විදිහට අපි පවත්වාගෙන යන්න බෑ. මේ විදිය මහා හමුදාවල් මහා සෙනගවල් ආණ්ඩුවේ පවත්වාගෙන යන්න අපිට විදියක් නැහැ. එතකොට අපි කවුරුත් එකඟ වෙලා ඒක ක්‍රමක්‍රමයෙන් වේදනාව අවම වෙන විදිහට ඒවා අඩු කරගන්න මහන්සි වෙන්න ඕනේ. මේ මාරුතිය ඉදිරියේ අපේ ජනතාවෙන් තුනෙන් එකක් දුප්පත්කමට තල්ලු කරලා තියෙනවා. අපි ඒ තුනෙන් එක ආරක්ෂා කරගන්න සමාජ ආරක්ෂණ දැලක් හදාගන්න සිවිල් සංවිධාන වගේම අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන දේශපාලන පක්ෂත් එක්කත් මේ සාකච්ඡාව ආරම්භ කරන්න. ඒ සඳහා ඔවුන්ගේ සහාය අරගෙන අපි වැටලේ ඉන්න ප්‍රපාතයෙන් ගොඩ යාම සඳහා කටයුතු කිරීමයි මම හිතන්නේ ඉතාමත්ම අවශ්‍යයි. අනාගතය සුන්දර කරගත හැක්කේ වෙන්වෙන්ව යාමෙන් නොව එක්ව සමස්තයක් වශයෙන් කටයුතු කිරීමේ හරහම පමණයි. ඒ වෙනුවෙන් අපේ සියලුම පුරවැසියන් එක්විය යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.